ආයුබෝවන් කියල පිළිගන්නවා හිටි වැඩ්ඩ. අද මමගේ මේ වීඩියෝකෙන් කතා කරන්නේ කාගේම් එකේ තවත් කොටසක් ගැන. අත්මං කිව්වා මං කාගේම් එක ඊට පස්සේ තියෙන්නේ ඩ්‍රයිව් කරන කාර් එක ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඒත් ඊට කලින් තව අපේ පාරට ඇඩ් කරගන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි කහයර. පාර ඉස්සරහට යනවා කියලා පෙන්වන්න බෑ. ඒ කියන්නේ අපේ ගේම් එක ගොඩක් ලයිව් කරන්න බෑ. මං ඒ නිසා කහයරකුත් මේ වෙලාවේ පාවිච්චි කරනවා. අපි නම් දැන් අපි කහිර ප්‍රෝග්‍රෑම් කරගමු. ඒකට මම ස්ප්‍රයිට් ලයිබ්‍රරි එකෙන් නම් ස්ප්‍රයිට් එකක් ගන්නෙ නැහැ. මොකද ස්ප්‍රයිට් ලයිබ්‍රරි එකේ කහිරක් වගේ ස්ප්‍රයිට් එකක් තෝරගන්න නැහැ. මම ඒ නිසා ඒකත් මගේම ස්ප්‍රයිට් එකක් ක්‍රියේට් කරන්න හිතුවා. ඔයාලට පේනවා පළවෙනි අයිකන් එක නෙමෙයි දෙවෙනි අයිකන් එක. Paint new sprite කියන අයිකන් එක මම දැන් ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ blank space එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ මේ බ්ලැන්ක් ස්පේස් එකේ ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලගේ ස්ප්‍රයිට් එක ක්‍රියේට් කරගන්න. දැන් කහිර කෙලින් තියෙන්නේ උනාට මම කෙලින් නම් අඳින්නේ නැහැ. මොකද පාරත් ඔයගොල්ලෝ පේනවා ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ. ඒ නිසා මම කහිර තේ විදිහටම ත්‍රිකෝණයක් විදිහට අඳිනවා. මම මෙතනින් ලයින් එක සිලෙක්ට් කරගන්නවා. දැන් කොළ පාට තමයි තියෙන්නේ. මම එතනට කහ පාට දානවා. මොකද කහ පාටනේ ඔයගොල්ලෝ සුදු පාට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔබලත් මේ විදිහට කහිර ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ මම මේකට ඒ පාටින්ම කලර් එකක් දානවා. හරි. ස්ප්‍රයිට් එක නම් මෙන්න මෙහෙම පාරෙන් තියන්න. හරි. අපි අපේ කස්ටියුම් එක ස්ප්‍රයිට් එක ක්‍රියේට් කරන ඉවරයි. දැන් තියෙන අපිට මේක ප්‍රෝග්‍රෑම් කරන්න. මම ආයෙත් ස්ක්‍රිප්ට්ස් වලට යනවා. ඒකෙදිත් මම ඉවෙන්ට් එකක් දෙනවා වෙන්. මේක ගොඩක් වෙලාවට අපේ ගස්සක සමානයි. හැබැයි යොදන එක්ස්පොසිෂන්ස්, වයි පොසිෂන්ස් ටිකක් වෙනස්. ඊට පස්සේ ඒකෙදිත් මම ලුක්ස් වලට ෂෝ දාගන්න මම උඹලට කලින් කිව්වා මම ඇයි මේ ෂෝ කියන එක පාවිච්චි කරන්න කියලා. කන්ට්‍රෝල්ස් වලට ගිහිල්ලා forever පාවිච්චි කරන්න. මොකද මේ ගේම් එක එක දිගටම මේ මම මේ දෙන ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕනේ හින්දා. X position Y position බලන්නේ අපි motion වලට ගිහිල්ලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ අපි දැන් ඉන්න තැන X position එකයි Y position එකයි. මෝෂන් වලත් ඒක අලුත් වෙන්න අප්ඩේට් වෙනවා. මම මුලින්ම සයිස් එක දීලා ඉන්නවා. උඹට සයිස් එක පොඩි වුණාට පස්සේ පටන් ගන්න ඕනේ තැන වෙනස් වෙනවා. ලුක්ස් වලට යනවා. set size 2. 100ට 100 වෙනුවට මම 100ට 40 වගේ දෙනවා. මම මුල් ගේම් එකම ප්ලේ කරන්න නැතුව මේක විතරක් ප්ලේ කරන්න ඕනේ හින්දා අපි හදපු මේ ප්‍රෝග්‍රෑම් එක උඩ එක සැරයක් මෙහෙම ක්ලික් කරනවා. මේ සයිස් එක තමයි මම ගත්තේ. මං ඒක දැන් මෙතන තියලා දැන් මට ඕනේ ඔතන ඉඳන් පටන් ගන්න දැන් මෝෂන් වලට යනවා. එතකොට ඔයාලට පේනවා x position එකයි y position එකයි කලින් තිබ්බ අගය වෙනස් වෙලා තියෙනවා. මම මේක ස්ටොප් කරලා පාවිච්චි කරනවා. ඊට පස්සේ කලින් ඒවා වගේම මම මේකෙත් රිපීට් එකක් දෙනවා. මම controls වලට යනවා. repeat මම 10 වෙනුවට දාන්නේ 40. හරි. ඊට පස්සේ සයිස් එක වෙනස් වෙන්න ඕනේ. සයිස් එක තියෙන්නේ ලුක්ස් වල. මම ලුක්ස් වලට යනවා. change size by 10 නෙමේ මම මේක 3 කියලා වෙනස් කරනවා. ඊට පස්සේ y position එක මේක ගොඩක් කෙලින්ම පල්ලෙහාට ඉන්න නිසා x position එක වෙනස් කරන්න ඕනේ නැහැ. y position එකේත් වෙනස් කරන්න ඕනේ. motion වලට යනවා. change y by 10 නෙමේ ඍණ 5. ධන 5 නෙමේ තේන්නේ මතක් කරලා ඍණ 5 දාන්න. හරි අපි ඒක විතරක් ප්ලේ කරලා බලමු. ගාන්ට එනවා හැබැයි ටිකක් ලොකු එනවා වැඩි. ඒ නිසා මම චේන් සයිස් බටර් ඒත් ලොකු වෙනවා වැඩි. අපි 1 දෙමු. හරි. ගොඩක් ටිකක් කෙලින් ආවට අපි ඇඳලා තියෙන එක හරිම කෙලින් නැත්තම් ඕගොල්ලගෙත් මේ විදියට පාරෙන් මැදෙන් තමයි එනවා ඇත්තේ. ඒ වගේ වෙලාවට ඕගොල්ලන්ට පුළුවන් change x by කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. මම දැන් ඒක පාවිච්චි කරනවා. change x by ඍණ 10 නෙමේ ඍණ
මෙතන ඉඳන් 10 නෙමෙයි එක වගේ එක පොඩ්ඩක් ඇල කරගත්තාම ඇති. හරි. දැන් ඕගලට පේනවා පාරේ මැදින් යනවා. එහෙනම් අපි දැන් අපේ කහයිලත් ක්‍රියේට් කරා. දැන් නම් හරියටම ඉවරයි. දැන් නම් තියෙන අපේ drive කරන කාර් එක ප්‍රෝග්‍රෑම් කරන්න තමයි. මම දැන් මුලින්ම කියා දෙන්නම් අපි drive කරන කාර් එක කොහොමද තෝරගන්නේ කොහෙද ඒක තියෙන්නේ කියලා. ඇත්තටම මේ කාර් එක අපේ sprites වල නැහැ. මොකද අපිට ඕනේ කාර් එකක back side එක. ඔයගල දන්නා කා ගේම්ස් වල තියෙන back side එක. back side එකක් sprites වල නැහැ. කොච්චර හෙව්වත් sprites වල හොයාගන්නම් බෑ. ඒ නිසා මම මේකට මම Google එකේ search කරලා download කරගත image එකක් පාවිච්චි කරන්න හිතුවා. ඇත්තටම මම දැන් image එකක් download කරගෙන තියෙන්නේ. ඒ download කරගත් image එකේ ඔයගල අනිවාර්යයෙන්ම background එක remove කරගන්න ඕනේ. මොකද නැත්තම් බෑක්ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි අපි මේ ගේම් බෑක්ග්‍රවුන්ඩ් එකට ඕගලගේ ස්ප්‍රයිට් එක එන්නේ. මම බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කරන විදිය ගැන මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඇප් එක නැතුව කොහොමද ෆ්‍රී කරගන්නේ කියලා. ඔයගොල්ලෝ පුළුවන් වගේ ඒ වීඩියෝ එක බලලා ඔයගලගේ ෆොටෝ එකේ බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. ලින්ක් එක මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ වගේම මම ඔයගලට වෙන ඔයගලගේම කාර් එකක වෙබ්සයිට් එකක් පාවිච්චි කරන්න ඕනේ නම් විතරයි ඔයාලට මගේ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එකෙන් මම ගත්ත කායිකේ බෑග් සයිඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. දැන් ඔයාලා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එක ඩවුන්ලෝඩ් කරගෙන හරි ඔයාලා මගේ එකක් හරි ලැස්ති කරගෙන නැතිනේ මම දැන් කියා දෙන්න කොහොමද ඒක ස්ක්‍රැච් වලට අප්ලෝඩ් කරන්න කියලා. ඔයාලට පේනවා මෙතන පළවෙනි අයිකන් එකත් අපි පාවිච්චි කළා. දෙවෙනි එකත් පාවිච්චි කරානේ. තුන්වෙනි icon එක upload sprite from file. ෆයිල් එකකින් මොකක් හරි sprite එකක් අපි upload කරගන්නවා අපේ game එකට. මම ඒක click කරනවා. හරි. දැන් ඕගලට තියෙන මෙතනින් ඕගලගේ sprite එක තෝරලා open කියන button එක click කරගන්න. ගන්න සි විදියට save කරලා තිබ්බනම් ඔයාලට ගොඩක් ඉක්මනට ඕගලගේ එක හොයාගන්න පුළුවන් වෙයි. මම නම් ඕපන් කියන බටන් එක ක්ලික් කරගන්න මම සිලෙක්ට් කරගත්තා. ඔගලටත් ඔගලා අප්ලෝඩ් කරගත්තා නම් හරියට මේ විදිහට ඔගලගේ කාර් එක මෙතන බලා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් දැන් අපි අපේ කාර් එකත් ඇඩ් කරගත්තා අපේ ගේම් එකට. දැන් මේ වීඩියෝ එකේ මම ඉතුරු ටික ඔයගොල්ලන්ට කාර් එකේ ප්‍රෝග්‍රෑම් කරන විදිහ මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ නැහැ. එතකොට වීඩියෝ එක ඔයගොල්ලන්ට දික් වෙනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකේ part 3 කාර් ගේම් part 3 වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, ඒ වගේම මගේ ඔක්කොම වීඩියෝස් ටික එකට බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.